මම සංජය මහවත්ත සභාපති මගෙන් රට සංවිධානය අද දවසේදී අප සංවිධානය ඇතුළු සංවිධාන කීපයක්ම සුරාබදුගම තාරිස් දෙපාර්තමේන්තුවට ආවා සුරාබදුගම තාරිස් දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඇත්තටම අපි ආවේ බිලියන කෝටි 678ක පමණ බදු මේ වන විට අදාළ කම්පැනි ගෙවල නැහැ කම්පැනි 8කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ සම්බන්ධයෙන් අපි සුරාබදු කොමතාරිස්වරයා හම්බුණා මට ඒ වෙලාවේ හිතුණා අපි හම්බුනේ සුරාබදු කොමතාරිස්වරයාද නැත්නම් සුරා බබා කොමතාරිස්වරයාද කියලා. එතුමා ඒ තරමට බබා කතාවක් තමයි අපිට අද දවසේදී කිව්වේ. කෝටි 670ක බදු අය කරගන්න නැතුව මේ ටික අය කරගත්තේ නැත්තේ ඇයි කොමතාරිස්තුමනි කියලා ඇහුවට පස්සේ එතුමා කියනවා අලුත් බදු ඔක්කොම අය කරගෙන තියෙන්නේ මේ පරණ බදු ටික තමයි අය කරගන්න තියෙන්නේ. මම එන්න කලින් තිබ්බ බදු ඒක අය කරගන්නත් වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා කියලා. මම කියනවා කොමතාරිස්තුමා අලුත් බදු පරණ බදු කියලා එහෙම බදු වල වෙනසක් නැහැ. බදු හිඟනම් බදු හිඟම තමයි ඒක අලුත්ද පරණද කියලා නැහැ. ඉතින් ඒව පරණද කියලා බලන්නේ නැතුව අය කර ගැනීම ඔබතුමාගේ යුතුයකමක් හා වගකීමක්. ඒ විදියක් නෙමෙයි මධ්‍යසාර පනතට අනුව සුරාබදු පනතට අනුව ඔබතුමා කරන්න ඕනේ කාර්යයක්. ඔබතුමාගේ මේ කාර්ය කරන්න බැරි නම් ඔබතුමාට තියෙන අනේ මට මගේ ජොබ් එක කරන්න බෑ මම මේකෙන් ඉවත් වෙනවා කියලා කියන්නේ. දැන් මේ මෙතනින් ඇතුල් වෙනකොටම අපි දැක්ක පාරිතෝෂික දීමනා, දිරි දීමනා හැමදේම වැඩි කරලා තියෙනවා. මෙන්න නිවේදන නිකුත් කරලා තියෙනවා. එහෙම ගිහිල්ලා උඩට ගිහිල්ලා කොමතාරිස් එක කතා කළාම කොමතාරිස් කියනවා අඬනවා අපේ සේවකයෝ නැ සේවකයෝ 412ක් හිඟයිලු. ඉතින් මම දන්නේ කොහොමද කියලා ඊට පස්සේ මම ඇහුවා ඔබතුමා සේවකයෝ හිඟනම් ඇයි මේක ඩිජිටලයිස් කරන්නේ නැත්තේ කියලා. ඇයි ඒගොල්ලන්ට ඒවා ඩිජිටලයිස් කරන්න බෑ අර පගාව නැති වෙනවනේ. මේ පග අපි දන්නවා කලින් හිටිය කොමතාරිස්වරු කොහමද හිටිය ලාස් වේගාස් වල ගෙවල් තියාගෙන හිටියේ කොහමද කියලා. ඒකින්ද සුරා බබා කොමතාරිස් වෙන්න එපා. අපි කියන්නේ මේ හිඟ බදු මේ කෝටි 670ට අය කරගන්න. අය කරගෙන මේ රටේ රට දුවන ප්‍රධානම ආයතන තුනෙන් එකක් තමයි මේ සුරා බදු දෙපාර්තමේන්තුව කියන්නේ. එහෙමනම් කවුරුත් ණයට අරක්කු බීලා නැහනේ. ඒ බදු ගෙවල තමයි තියෙන්නේ මේ රටේ ජනතාව. එහෙනම් මේ බදු එකතු කිරීමේ කාර්යාලය තමයි මෙතන තියෙන්නේ. ඔබට බදු එකතු කරගන්න බැරි නම් ජනතාව ගෙවපු බදු පාවිච්චි කරන්න මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නම් මොකද්ද මේ සිදේ? කරුණාකර කොමතාරිස් ඉවත් විය යුතුයි. ඉතින් අපි ලිපිය අද දවසේදී බාර දුන්නා එතුමාගෙන් ඇහුවා ඇයි ඔබතුමාට මේ බදු එකතු කරගන්න බැරි කියලා. අපි බලමු සුරා බබා කොමතාරිස්තුමා මොනවද මේ උත්තර දෙන්නේ ඊළඟ දවසේ කියන එක. හැබැයි අපි දිගටම අවදීන් කියන එකත් මේ අවස්ථාවේ කියා සිටිනවා. අර මහා පරිමාණ බිලියන 4ක වංචාකාරයෙක්ට දුන්න බලපත්‍රය දැන් දවස් 3-4කට කලින්. ඒ දෙනකොට හරි එතුමාට වගකීමක් තිබ්බනම් පොඩ්ඩක් හරි මේක නවත්තලා උඹ බදු වලින් භාගයක් ගෙවුවොත් තමයි බලපත්‍ර දෙන්න කියලා හරි කියන්න තිබ්බා. අනේ එතුමාගේ කටින් එහෙම මේ වචනේ පිට වුන්නේ නැහැ. මම දන්නේ නැහැ මොකක් වෙලාද කියලා ඉතින්. අපිත් බලාපොරොත්තු වෙනවා මේ බදු ටික එකතු කරලා මේ රටේ ජනතාවට සහනයක්. ජනතාවට සහනය වෙන්නේ කොහොමද? මේ අහිංසක ජනතාවගෙන් ප්‍රොෆෙෂනල්ස්ලාගෙන් මෙච්චර බදු ගහන්න එපා. මේ ව්‍යාපාරිකයන්ගේ මේ එකතු විය යුතු මුදල ගන්න රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න පුළුවන්. මන් දන්නේ රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමාටත් මේ ආර්ථික ස්ථායීකරණ කමිටු වලටත් මෙව පේන්නේ නැද්ද කියලා ඔක්කොම බබාල වෙලාද කියලා ප්‍රශ්නකුත් මට මේ අවස්ථාවේ ඇති වෙනවා. ඒ නිසා මේ ඇලෝසියස්ට දීපු ඒ බදු විරාමය මොකක්ද කියන එක පිළිබඳව අපිට පැහැදිලි නැහැ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හිටිනවා මේ බදු ප්‍රතිපත්තිය නම් මේ මහා පරිමාණ බදු හොරුන්ට දෙන ප්‍රතිපත්තිය මේක නම් සුරාබදු දෙපාර්තමේන්තුව අනුව හැබැයි පනත එහෙම නැහැ. මේගොල්ල කොහොමද මෙහෙම කරන්නේ කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් රටේ ආදායම එන්න එන්න අඩු වේවි. මොකද අපි උනත් බදු ගෙවන අය දැන් අවුරුදු 21ක් තිස්සේ මමත්. හැබැයි අපිට හිතෙනවා අපි ඇයි මේ බදු ගෙවන්නේ කියලා. මොකද මහ පරිමාණයේ බදු එකතු කිරීමට මේ උසස් නිලධාරීන් ඒ අදාළ අංශත් එක්ක එකතු වෙලා මේ වගේ සහනයක් දෙනවා නම් මේ රටේ බදු ආදායම එකතු කිරීම දින 15න් 15ට මේගොල්ලන්ගෙන් බදු එකතු කරන්න ඕනේ මේ මහ පරිමාණ අයගේ. ඇලෝසියස්ලා වගේ අය මේ මුදල් අමාත්‍යාංශයේ තියෙන මුදල් ටිකක් ආවාසනීය කරලා දාලා මේ රටේ ව්‍යාපාර ටිකක් මේ අරගෙන මේ කරන වැඩේට ආණ්ඩුව දෙනවා නම් සහයෝගයක් මේ විදිහට බදු එක්ස්ටෙන්ෂන් එකක් දෙනවා නම් මේ බදු ගෙවන අනිත් ආයතන දෙකට අපි කියන්නේ මේ ව්‍යාපාරිකයට සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයටත් මේ බදු සහනය දිය යුතුමයි. එහෙම නැති වුණොත් අපට සිද්ධ වෙනවා ඔබලා අර තග දාලා ගන්න බදු ඒ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න. හැබැයි අපිට මම තව එකක් කියන්න ඕනේ මේ රංජිත් සියඹලාපිටිය කියන රාජ්‍ය අමාත්‍යවරයා ඉන්නෝනේ කිසිම දෙයකට වැඩක් නැති රාජ්‍ය අමාත්‍යවරයෙක් තමයි රාජ්‍ය නිලධාරියාගේ පැත්තේ ඉඳලා කොලයක් අරන් කියවන රාජ්‍ය ඇමතිවරයෙක්ගෙන් මේ තීන ආයතනවල බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඔබ දන්නෝ
pinne keng ekutu karla sawale bedagat mahabandagari adipati wari kinna ratak meka me rate mahabandagari adipati wari me siyata visiyata sita siyata hattaya dakka me wetu wedi karaganeema sambandhen rajya amatyawarya parlimentu karu prakashaya mokada egollo videsha gatha wenawa e nisa me padi wedi kara videsha gatha wenawa nan videsha gatha wenna kiyannako me rate ona taram buddhimathun inna campus walin pita wen 112000 vithara rate eka nisa api kiyanne me widiyata nan ogolange badu niyayaatmako ekutu kirima karanne හැබැයි සුළුහා මැදින් පරිමාණ ව්‍යාපාරිකුන්ගේ කර්මාන්ත 135000ක සුළුහා මැදින් පරිමාණයේ ව්‍යාපාරිකයෝ බදු ගෙවීම ඉස්සරහට කල්පනා කරාවේ අපි ගෙවන්නේ නැහැ කියන මතයට ඒවි. අපි ඒ නිසා මේක දැනුවත් කරනවා මහ පරිමාණයේ බදු එකතු කරන්නේ නැත්නම් සුළුහා මැදින් පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදුත් එකතු කිරීමට බොහොම වේසක් දරන්න වේවි කියලා. බොහොම ස්තුතියි. මම චානක බණ්ඩාර ජනාරගලේ කුරස සංවිධානයේ ප්‍රධාන ලේකම්. විශේෂයෙන් අපි සිවිල් සංවිධාන සියලු දෙනාම එකතු වෙලා සුරාබදු කොමසාරිස්වරයා එක්ක අපි වර්තමානයේ ඇතිලා තියෙන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරා. අපේ දැනෙච්ච දේ තමයි මේ රටේ සුරාබදු ආදායම් බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන්නේ මාර ප්‍රතිපත්තිය. එතකොට මේ රටේ දුප්පතාට බදු ගහනවා එක විදියකට පෝෂතාට බදු ගහනවා එක විදියකට. හැබැයි මේ රටේ මිනිස්සු පීඩන ජනතාවට ආණ්ඩුව බදු පිට බදු ගහලා හින ගහනවා වගේ බදු ගහලා මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්න වෙලාවක මහජනතාවගේම මහජනතාවට අරක්කු දීලා මහජනතාවට බොන්න දීලා ඒ මහජනතාවනුත් බදමුදල් අරගෙන මහා කෝටි කෝටිපති සමාගම් වලට බදු සහන දීලා තියෙනවා. හැබැයි ජනතාවගෙන් බද්ද අය කරලා තියෙනවා සුරාබද්ද. හැබැයි කොමසාරිස්වරු මේකේ හිටපු කොමසාරිස්වරු සහ ඉන්න කොමසාරිස්වරුන්ට තාම වගකීමක් නැහැ. මහා පරිමාණ දූෂිත හොර වංචා තියෙන මහා පරිමාණ සුරාගම් සුරාබ සමාගම් වලින් ඒ බදු ආදායම ලබා ගන්න. තල බරපතල ලෙස ප්‍රකාශ කරන සුරබදු කොමසාරිස්වරයා නිලධාරීන් හිඟයක් තියෙනවා 400 ගානක හිඟයක් තියෙනවා. ඒතර මේ ආයතනයේ කඩන් වැටලා තියෙන සුරබදු දෙපාර්තමේන්තුව කඩන් වැටලා. එතකොට මේක ඉන්න ජේෂ්ඨ නිලධාරීන් දෙන්නෙක් දැන් තබුදයක් ඇතිර. එතකොට මේ ඉස්සෙල්ලම මේ ආණ්ඩුව බලන්න මේ සුරබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇතුළත තියෙන රාජකාරී අර්බුදයක් තියෙනවා. රාජකාරී අර්බුදයක් ඇති වුණාම නියම නිලධාරීන් නැතුණාම මේ රටේ සුරබදු සුරබදු වල ඇති කරන බදු අයකර ගැනීමේදී යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ආයතනයේ තුල වුණත්. එතකොට අපි දන්නවා මහා බැංකුව හොරරම් කරපු හොරු නම් මේ රටේ ඉන්නේ. එවැනි හොරුන්ට අනුබල දීපු හොරු නම් පාර්ලිමේන්තුවේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ බහුතරයක් සුරාසල් හිමියෝ නම්. ඔවුන්ගෙන් කොහොමද මේ බදු අය කරගන්න කියන එක ප්‍රශ්නයක් සුරබදු කොමසාරිස්වරයාට තියෙනවා. ඒ නිසා මේ සුරබදු දෙපාර්තමේන්තුවේ ඇතිලා තියෙන ප්‍රශ්නේ බරපතල අර්බුදයක්. එතකොට ආණ්ඩුව කිසි මැදිහත් වීමක් නැහැ. සුරබදු කොමසාරිස්වරයා කියන තමන්ගේ දුක් ගැනවිල අපිට කියනවා. ඒතර දුක් ගැනවිල අපිට කියද්දී සුරබදු අයකර ගන්න නැතුව ඉන්නේ නැද්ද මේ රටේ ජනතාවගෙන් බදු ගහලා හෙන ගහලා වගේ ආණ්ඩුව නිකන් බලන්නේ ඉතින් අපිට බරපතල ප්‍රශ්නයක් හෙට දවසේ ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් මොකද්ද කියන එක මේ රටේ පුරවැසියෝ තේරුම් ගන්න ඕන පුරවැසියන්ට බදු ගහලා ආණ්ඩුව බදු ගත්තට හැබැයි මහා පරිමාණ හොර මහා පරිමාණ සමාගම් අරක්කු සමාගම් වලින් හොර සුරා බදු අය කරගන්නේ නැහැ ඒවා හොරු හොරුන්ට දීලා ඒවා බදු හොරගම් කළා කවුද මේ බදු හොරගම් කරේ සුරා බදු කොමසාරිස් ජෙනරාල්ද ආණ්ඩුව වෙන කවුරුද කියන ප්‍රශ්නයක් තියෙනවා එහෙමනම් අතීතයට පවත්වන ලද බදු අය නොකරගන්නත් වර්තමානයේ තියෙන බද්ද අය කරගන්නත් හැදීමේ ප්‍රතිපත්තිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව දූෂණ ක්‍රියාවක නිරත වෙනවා කියන එක අපිට මේ අවස්ථාවේදී පැහැදිලි වෙනවා. බොහොම ස්තුතියි. කොමසාරිස්තුමා හම්බුණාට පස්සේ අපිට තේරුණේ හොරාගේ අම්මගෙන් පේවන හනවා වගේ. කොමසාරිස්තුමාට උත්තර නැහැ. මේ ඉන්න ඇමති සීමලපිටි ඇමතිතුමා ඊට වගේ සේමසිංහ පෞගී දාස්සල කියාගිගේ ඡන්දෙදි මොකද බඳුන් කර හොරා රනිල් සහ ඇලෝසියස් කියලා. අද රනිල් වික්‍රමසිංහට ඒගොල්ලෝ කියනවා සර් කියලා. අද ඇලෝසියස්ගේ බදු ගන්න නැතුව ක්‍රියාත්මක කරන්න මේ ඇමතිවරු දෙන්න. ඇත්ත වශයෙන්ම මේ රට ලැජ්ජ වෙන්න ඕන මිනිස්සු. ඉස්සර හොරා කිව්ව ඇලෝසියස්ටයි රනිල්ටයි මහබැංකුව කැඩුවා කියලා හැමතැනම ස්ටේජ් එකේ කීකී ගියා. දැන් රනිල්ට සර් කියනවා ඇලෝසියස්ට පොදු සහනය දෙනවා. ඒ සාර කිව්වනේ ලිච්චවි දැන් ජනාධිපතිතුමා කියන්නේ හැම ලිච්චවි කියලානේ මල නොතරා පැණි ගන්නවා. හැබැයි මල පොඩි කරන ජනතාව නෙමෙයි මල පොඩි කරනවා අපිට බදු ගහනවා අර මහා පරිමාණේ මේ මේ මේවට සමාව දෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ මිනිසුන්ට අපි කොහොමද තුමාට කිව්වා අපි අදාවට හැමදාම මේ සමග අධ්‍යයනෙන් ඉන්නේ. උඹලගේ අපි මේ හැම සතියක්ම මිනිසුන්ගෙන් ගත හැම සතියක්ම අපි ගන්නවා. මොකද මත්ද්‍රව්‍ය කරන අය මේ මත්පැන් කරන අය බදු ගිලා තියෙන ආණ්ඩුවට. නමුත් උන්ගෙන් ගන්න ඕනේ. ඒ නිසා අපි මේ සඳහා පස්සෙන් ඉන්නවා, අවදියෙන් ඉන්නවා. මේ සීලුම් බදු අරගෙන ජනතාවට සහනයක් දෙනකන් මේ සම්බන්ධව අපි සක්‍රීයව දාගෙනවා කියලා ප්‍රකාශ කරනවා.